නැගෙනහිර යුක්‍රේනයේ බක්මූට් නගරය තුල මෙහෙයුම් මේ වන විට සාර්ථක මට්ටමින් ක්‍රියාත්මක බව යුක්‍රේන හමුදා පවසනවා. යුක්‍රේනයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය හන්නා මලිය සඳහන් කළේ මේ වන විට බක්මූට් නගරයේ වයඹ සහ උතුරු කලාප තුලින් කෙටි කාලයක් තුල සැලකිය යුතු ජයග්‍රහණ ලබා ගැනීමට යුක්‍රේන හමුදා සමත්ව පවතින බවයි. මෙහිදී රුසියානු හමුදා සහ වැග්න කණ්ඩායම් නගරයේ උතුරු දිශාව තුලින් පසුබසින අතර මේ ආරක්ෂිත මට්ටමේ ඉවත්වීමක් නොව පලා යාමක් ලෙස නම් කර තිබුණා. මෙහිදී නගරය තුල කිලෝමීටර 3ක කලාපයක් යුක්‍රේන හමුදා පාලනය වෙත ගෙන පවතින අතර නගරය තුල අකණ්ඩ ප්‍රහාර ක්‍රියාත්මක බව ප්‍රකාශ කළා. මේ දක්වා වැග්න කුලි හමුදා විසින් පාලනය කළ බක්මූට් නගරයේ බටහිර සීමාවේ ප්‍රධාන අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් යුක්‍රේන හමුදා පාලනය කරමින් පවතින බවයි කියා සිටී. මේ අතර වැග්න කුලි හමුදා අද ප්‍රකාශ කළේ බක්මූට් නගරය වෙත දිශාවන් තුනක් ඔස්සේ යුක්‍රේන හමුදා දරුණු ප්‍රහාර එල්ල කරමින් පවතින බවයි. මෙහිදී රුසියානු හමුදාවේ 72 බල සේනාංකය නගරයේ උතුරු ආරක්ෂක වළල්ල අතහැර දමමින් පලා යාමට කටයුතු කළ බවටද චෝදනා කළා. මේ වන විට එම කලාප ආරක්ෂා කර ගැනීම සඳහා වැග්න කණ්ඩායම් සිය අවසන් ආයුධ යොදා ගනිමින් සටන් කරමින් පවතින බවයි කියා සිටී. මේ වන විට ආයුධ ලබා දීමකින් තොරව වැග්න හමුදා වංචනික ලෙස රවටා පවතින බැවින් නගරය රැක ගැනීමේ හැකියාව සහතික කළ නොහැකි බව පවසා තිබුණා. බක්මූට් නගරයට ආසන්න සොලෙඩ වෙත පහර දෙමින් නගරය වටා ගමන් කරමින් බක්මූට් අත්කර ගැනීම සඳහා යුක්‍රේන හමුදාවේ මෙම සැලසුම සිදුවෙන බවයි වැග්න ප්‍රධානි යෝජනි ප්‍රිගෝෂින් සඳහන් කළේ. රුසියානු ආරක්ෂක අමාත්‍යංශය අද කියා සිටී බක්මූට් නගරයේ දකුණු සීමාවේ යුක්‍රේන ප්‍රහාර සාර්ථකව ව්‍යර්ථ කරමින් පවතින බවයි. නගරයේ දකුණු දිශාවට යුක්‍රේන හමුදා විසින් අවස්ථා 15කදී පහර දී තිබූ අතර දකුණු දිශාවෙන් යුක්‍රේන හමුදා ඉදිරි ගමන මේ දක්වා ව්‍යර්ථ කර පවතින බව දැනුම් දී තිබුණා. මෙහිදී නගරයේ උතුරු සහ වයඹ දිශාව තුලින් උපාය මාර්ගික පසුබෑමක් සිදු කර පවතින අතර මෙය තාවකාලික මට්ටමේ පියවරක් ලෙස නම් කර තිබෙනවා. මෙහිදී රුසියානු හමුදා පලා ගිය බවට වැග්න නායකයා සිදු කරන ප්‍රකාශ බැහැර කරන බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ වාර්තා මගින් ප්‍රකාශ කළේ. මේ අතර යුක්‍රේන ජනපති විලාදිමිර් සෙලෙන්ස්කී සඳහන් කළේ බක්මූට් නගරයේ සහ ආසන්න කලාපය තුල යුක්‍රේන හමුදා ඉදිරියට ගමන් කරමින් පවතින බවයි. මේ සම්බන්ධයෙන් යුක්‍රේන හමුදා සෙබළුන් වෙත සිය පැසසුම් පළ කරන බව යුක්‍රේන ජනපති සඳහන් කළා. මේ අතර ISW වාර්තාවක් මගින් බක්මූට් නගරයේ මේ වන විට පවතින තත්ත්වය පිළිබඳ නවතම තත්ත්වය හෙළි කර තිබෙනවා. මේ වන විට නගරයේ උතුරු සීමාව තුළ වෙර්කියුකා ජලාශයද සම්පූර්ණයෙන් අත්කර ගැනීමට යුක්‍රේන හමුදාවේ නව ප්‍රහාරය සමත්ව පවතින බවයි සඳහන් කළේ. මෙම කලාපය දක්වා අත්කර ගැනීමට වැග්න හමුදා මාස 3ක කාලයක් වැය කර තිබූ අතර යුක්‍රේන හමුදා පැය 8ක කාල සීමාවක් තුළ ජලාශය දක්වා කලාපය අත්කර ගනු ලැබූ බව පවසා තිබුණා. නගරයේ වයඹ දිශාවෙන් කිලෝමීටරයක දුරක් දක්වා දිනය තුල යුක්‍රේන හමුදා ගමන් කර පවතින අතර වැග්න කුලි හමුදාවන්ද කලාපයෙන් පසුබසින බවයි ප්‍රකාශ කළේ. යුක්‍රේන මෙහෙයුම් අකණ්ඩව සිදු නොකළහොත් නැවතත් මහා පරිමාණ ප්‍රහාර මගින් රුසියානු හමුදා ඉදිරියට ගමන් කළ හැකි බව දැනුම් දී තිබෙනවා. දෛනික වාර්තාව තුළින් රුසියානු හමුදා කියා සිටී දකුණු යුක්‍රේනයේ ඩිනිප ගංගා වම් ඉවුර තුළ මෙහෙයුම් සඳහා රැසූ යුක්‍රේන හමුදා වෙත ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි. මෙහිදී ගුවන් නිරීක්ෂණ මගින් ලබාගත් දත්ත මත මෙම සාර්ථක ප්‍රහාරය දියත් කරනු ලැබූ බව ප්‍රකාශ කළා. මේ වන විට යුක්‍රේනයේ කලාප රැසක් තුළ නව ප්‍රහාර සඳහා යුක්‍රේන හමුදා සූදානම් වන අතර මෙම සියලුම කලාප ඉලක්ක බවට පත් කරන බවයි රුසියානු හමුදා ප්‍රකාශක ඉගොර් කොනෂෙන්කෝ සඳහන් කළා.
කළේ. මෙහිදී කාර්කිව් සිට කෝපියන්ස් දක්වා යුක්‍රේන හමුදාවේ සියලුම ආරක්ෂක මර්මස්ථාන නිරන්තර ගුවන් ප්‍රහාරයන්ට ලක් කරන බව දැනුම් දී තිබෙනවා. මේ අතර ලුහාන්ස් කලාපයේ රුසියානු පාලන නගර වෙත යුක්‍රේන හමුදා අද මිසයිල් ප්‍රහාර දෙකක් එල්ල කළ බව රුසියානු හමුදාවේ විශේෂ වාර්තාවක් මගින් ප්‍රකාශ කළා. මෙහිදී රුසියානු ඩූමා සභාවේ මන්ත්‍රී වරයෙකු සහ කුඩා දරුවන් සය දෙනෙකුද තුවාල ලැබූ බවයි ප්‍රකාශ කළේ. මෙය යුක්‍රේන හමුදා පාලන සීමාවේ සිට රුසියානු හමුදා පාලන කලාපයේ කිලෝමීටර් 100ක් අභ්‍යන්තරයේ වෙත සැලසුම් සහගතව එල්ල කළ ප්‍රහාරයක් ලෙස නම් කර තිබෙනවා. මේ අතර ක්‍රිමියානු අර්ධද්වීපයේ තුලදී රුසියානු හමුදා ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් නියමුවන් දෙදෙනා මරණයට පත්ව පවතින බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අද පස්වරුවේ ප්‍රකාශ කළේ. මෙම අනතුරට හේතුව සම්බන්ධයෙන් මේ දක්වා විමර්ශන සිදු කරමින් පවතින බව දැනුම් දී තිබුණා. මේ සමග ක්‍රිමියානු අර්ධද්වීපය වෙත එල්ල කළ යුක්‍රේන හමුදා ඩ්‍රෝන ප්‍රහාරයක්ද ව්‍යර්ථ කළ බවයි ප්‍රකාශ කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.